නිවසක කෑම මේසය බොහොම ප්‍රියමනාප තැනක් බවට පත් කරගන්න ඔබ උත්සාහ කරනවා. දැන් ඔබේ පවුලේ අයට බොහොම රසවත් ඒත් එක්කම පෝෂ්‍යදායී ආහාර වේලක් සකස් කරලා දෙන්න උත්සාහ කරද්දී අද නිවාඩු දවසක්නේ. ඉතින් ගෙදරින් අයට ටිකක් විශේෂයක් කරන්න ඔබේ හිතේ අදහසක් තියෙනවා නම් ඒ අදහසට යමක් එකතු කරන්නයි අපේ සූදානම රසින් රස විශේෂාංගෙන්. අද අපි මේ වෙනස් විදිහේ පත් වර්ගයක් කොහොමද සකස් කරගන්නේ කියලා කතා කරනවා. නමින් නම් ග්‍රීන් රයිස්. බලන්නකො මොනවද අවශ්‍ය වෙන්නේ ඔබේ ළඟ තියෙන ඔබට මේ නිවසේ අතපත ගාදී ඔබට හම්බෙන දේවල් ටිකක් එකතු කරගෙන බොහොම රසවත් ආහාරයක් සකස් කරගන්න පුළුවන් ඔබට. අපි සූදානම් දකින්න රසින් රස විශේෂාංගෙන් බොහොම රසවත් ආහාරයක් ඔබට කියා දෙන්න. ඒ වෙනුවෙන් අපිට උදව් කරනවා දුලාශි ඉන්නවා අපිත් එක්ක. දුලාශි අපි බලමු බොහොම රසවත් ආහාරයක් ගැනයි ඔබ කතා කරන්න සූදානමින් ඉන්නේ අද. කෑම හදන එක කලාවක්. ලස්සන පරිසරයක ඉඳලා කලාත්මක ආහාරයක් සකස් කරගන්න තමයි අපි සූදානම් වෙන්නේ. ඒ වෙනුවෙන් අපි ඇවිල්ලා ඉන්නේ කොළඹින් ටිකක් ඈතට අලව්ව ප්‍රදේශයට. අලව්ව ග්‍රීන් ලෙස් රීජන්සි හෝටලේ තමයි මේ වෙලාවේ අපි ඉන්නේ. ඉතින් රස කෑමක් හදන්න සූදානම්. ඒ වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙනවා ග්‍රීන් ලෙස් රීජන්සි හෝටලේ ප්‍රධාන සූපවේදී සුනේන්ද්‍ර ගාමිණී මහත්මයා. සුබෝදෑසනක්. අයිබෝවන්. අයිබෝවන්. එසේ විවාහ පරිසරයත් කොළපාටයි, මේසපුරා තියෙන දේවත් කොළපාටයි. අපි මොනවද හදන්නේ? අපි අද තීරණය කරගත්තා. මොකද සමහරලාවට මේ හුඟක් අය කෙරෙන්නේ නැහැ. හුඟක් අය කණ්ඩ අකමැති සමහරලාට පලා වර්ග. පලා වර්ග කණ්ඩ අකමැති වෙච්චාම අපි ඕකට එක එක මේ මේ උපක්‍රමශීලී යොදන්න. සමහර ළමයින්ට පලා වර්ග ගවන්න ගම ලේසි වැඩක් නෙමෙයි. දැන් ඇත්තටම අපි ලෑස්ති කරගෙන තියෙනවා කංකුම්. හැම කෙනාම දන්නවා කංකුම් කියන්නේ මොනවද කියන එක. නිවිතියා. දැන් මේකට ඇත්තරම කංකුම් නිවිතියා විතරයි මම අද මේ පාවිච්චි කර අරගෙන තියෙන්නේ. නමුත් මේක තමන්ට ඕන නම් ගොටුකොළ පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මුකුණු වෙන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ කොළපාට ඕනම එළවලුව පාවිච්චි කරන්න පුළුවන්. ගුණ කෑම රසට හදන එක අම්මලට අභියෝගයක් නේ. ඉතින් එහෙම අම්මලට අද අපි මොනවද ෂෙෆ් හදන්න කියලා දෙන්නේ? ඔව්. දැන් ඇත්තරම අපි මේකට කියන්නේ ග්‍රීන් රයිස් කියලා. කොළපාට බතක් මොනවද අවශ්‍ය? මිශ්‍ර බතක්. මොනවද අවශ්‍ය වෙන්නේ? ඔව් මේකට අවශ්‍ය කරන දේවල් අපි ලෑස්ති කරලා තියෙනවා. කංකුම්, නිවිතියා. මේකට ඕන නම් ඉතින් අපිට තව මුකුණු වැන්න, එහෙම නැත්නම් කොහිල දලු, ඒ වගේ කොළපාට පලා වර්ග අපි කණ්ඩ භාවිතා කරන පලා වර්ග ඕනම දෙයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අද මම මේ දෙක විතරයි තෝරාගෙන තියෙන්නේ. ඒතකොට ඊට අමතර සුදු ලූණු, සුදු ලූණු අමුමිරිස් අරන් තියෙනවා. මේක සමහරලාවට අමුමිරිස් දානකොට අපි පොඩි පොඩි ළමයෙකුට මේක අරියටම පොඩි ළමයෙකුට කවන්න හදනවා නම් අමුමිරිස් දාන එක බොහොම පරිස්සම් වෙන්න ඕන. ඊට පස්සේ අපි තව ටිකක් මේකේ පෝෂ්‍ය ගුණය වැඩි කරන්න අපි බිත්තරයක් පාවිච්චි කරනවා. මොකද අපි පලා වර්ග විතරක් දාලා බෑනේ. ඒක හැම පැත්තරම බැලන්ස් වෙන්න ඕන. මේ ඒකින්ද අපි බිත්තරයක් දාලා අපේ පෝෂ්‍ය ගුණය වැඩි කරගෙන තියෙනවා. ඒකට අමතර අපි බටර් පාවිච්චි කරනවා, සුදු ලූණු, ලුණු, ගම්බිරිස් ස්වල්පයක්. ගම්බිරිස් දානකොටත් අර මම ඉස්සෙල්ලා අමුමිරිස් දානවා එක ගැන කිව්වා වගේම පරිස්සම් වෙන්න ඕන. නැත්නම් සැර වැඩි වුණොත් ඒක කන්න අමාරුයි. අපි වගේ වැඩි හිටනක් කන්න පුළුවන්. නමුත් පොඩි ළමයෙකුට කවනවා නම් ඒක ටිකක් අපි සැලකිය යුතු වෙන්න ඕන. මම අනුමාන කරා මුල්ම පියවර. පියවර. අපි දාමු බටර්. බටර් ස්වල්පයක් එකතු කරා. ස්වල්පයක් එකතු කළා. ඔව්. ඊට පස්සේ මේක පොඩ්ඩක් අපි දිය වෙන්න ඇරියා. දැන් අපේ බටර් දිය වුණා. දැන් අපි ඊළඟට සුදු ලුණු පාවිච්චි කරනවා. හොඳයි. සුදු ලුණු සාමාන්‍ය ඕන ප්‍රමාණය. ඊළඟට ලුණු. අපි දැන් මෙතෙන්දි භාවිතා කරන්නේ රතු ලුණුද නැත්නම් ලොකු ලුණුද? මේක රතු ලුණු පාවිච්චි කරන්න පුළුවන්, ලොකු ලුණු පාවිච්චි කරන්න පුළුවන්. ඒක රතු ලුණු පාවිච්චි කරනවා නම් ඇත්තටම ටිකක් මේ හොඳයි. මොකද ටිකක් ඒක ගුණයිනේ. දැන් අපි අමුමිරිස් පොඩ්ඩක් වෙන්න දානවා. මොකද හේතුව අර මං ඉස්සෙල්ලා කිව්ව හේතුව හින්දා. දාලා ඒකත් පොඩ්ඩක් මෙහෙම පොඩ්ඩක් බැදෙන්න අරිනවා. හොඳ සුවඳකුත් එනවා දැන් නම්. සුවඳක් එනවා. අන්තිමට අදපුවාම රසත් ඒ වගේමයි. අපි බලමු. ඔව්. ඊළඟට අපි කංකොන් ටික දානවා. ෂෙෆ් දැන් මේ බත් වර්ගයක් සඳහා පලා කපා ගද්දී අපි කොහොමද පරිස්සම් වෙන්නේ? මේක පරිස්සම් වෙනවනේ මෙහෙමයි. අත්තටම ඉතින් දැන් මේක අමුතුවෙන් කිය යුතු නෑ. මොකද හේතුව මේක හොදන්න කියන එක මම හිතන්නේ අමුතුවෙන් කියන්න ඕනේ නෑ අපේ ගෘහණියන්ට. ඔව්. අත්තටම ඉතින් පල වර්ග බොහොම සැලකිල්ලෙන් හොදන්න ඕන. මේ වගේ මේ විදිහට පොඩ්ඩක් සෝට වෙන්න ඇරලා අලුත් වචනකුත් කිව්වා. සෝට වෙන්න අරිනවා. මොකද්ද සෝට වෙන්නේ? සෝට කියන්නේ ඇත්තටම මේක අපි දැන් බටර් හරි තෙල් හරි දාලා සුදු ලුණු ලුණු අපි දාලා පොඩ්ඩක් බැදෙන්න අන්න ඒකට තමයි සෝට කියන්නේ. අපි දැන් ඊළඟට බිත්තරේ පාවිච්චි කරනවා. කඩලා මේකටම දානවා. දැන්
අපි බිත්තරෙත් දාගත්තා. බිත්තරෙත් සාමාන්‍යයෙන් හොඳට අර මං ඉස්සලා කිව්ව වගේ පොඩ්ඩක් බැදෙන්න ඇරලා. හරි. දැන් අපි පියවර කීපයක් ඉස්සරහට ගියා. දැන් මොන කලබම් වෙමින් තියෙනවා ටෙම්පරාදුවේ මේ පලා වර්ග ටික. හැබැයි ෂෙෆ් මාසන් වෙනවා කොළ පැහැය රැක ගන්න. ෂෙෆ්, දැන් මේකේ රස වැඩි කරගන්න අපි මොනවද තව එකතු කරන්නේ? අපි කොහොමද ගම්මිරිස් දාන්නේ? හරි. ඊට පස්සේ අපි අත්‍යවශ්‍යම දේ තමයි අපි ලුණු නැතුව කන්න බෑනේ. ලුණු ටිකක් දා ගන්නවා. ඊට පස්සේ මම ඉස්සලා කිව්වා මේ බොහොම පරිස්සමට ගම්බරිස් පොඩ්ඩක් දා ගන්නවා. ඔව්, ඊට පස්සේ මේක කලවම් කරලා ඔව් ඊට පස්සේ අපි මේකට බත් ටික එකතු කර ගන්නවා. අපිට ඉතින් බත් පාවිච්චි කරනකොට ඕනම බත් එකක් පුළුවන්. සම්බා රයිස් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් බාස්මති රතු කැකුළු හාල් පුළුවන්. බත් කිව්වහම ඉතින් වර්ග ගොඩේ දිනානේ. ඕනම බතක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. අපි දැන් අද පාවිච්චි කරන්නේ බාස්මති. කතා කරන ගමන් කෑම හැදුවට ෂෙෆ් පරිස්සම් වුණා. පලා වර්ගවල මේ හරිත වර්ණයේ කොළ පැහැය රැක ගන්න කර කරගත්තේ නෑ. අනිවාර්යෙන් ඒක අපි තියාගන්න ඕන. මොකද මේකේ අපේ නම දාලා තියෙන්නේ ග්‍රීන් රයිස් කියලා. හැබැයි ඉතින් ග්‍රීන් රයිස් කිව්වා කියලා ඉතින් මේකේ මේ තනිකර සුදුපත් එකයි ඔක්කොම කොළ පාට වෙන්නේ නෑ. නමුත් අපි මේ ඒ වගේ වචන පාවිච්චි කළාට අපේ තියනවානේ ගොඩක් දේවල් ඒ වගේ හරියට මෙහෙම වෙන්නේ නැද්ද ඒවල? අපි දැන් බත ඇත්තටම දැන් ගොඩක් අන්තිම හරිය තියෙන්නේ. දැන් මේක අපි හොඳට කලවම් කරලා දැන් අවසානයි හදලා. පිළිගැන්වීම සඳහා අපි මේ පිලානකට දානවා. හොඳ සුවඳක් එනවා. දැන්ම කණ්ඩේ මොට්ටු නෑ. හොඳයි. දැන් කණ්ඩේ ඉතනයි සුවඳනේ. ඔව්. පුංචි වෙලාවයි ගත වුණේ අපි දන්න කියන නිවසේ නිතර තියෙන දේවලුයි භාවිතා කරේ. ඇත්තටම මේක හදන්න මේ බොහොම පහසුයි. මොකද හේතුව මේක අපි ගෙදර තියෙන දේවල් මතම පාවිච්චි කරන අපේ එදිනෙදා කන දේවල් එකට එකතු කරලා ගන්න දියක්. අපි සාමාන්‍යයෙන් මොකුණු වෙන්න කනවා, නිවිතියා කනවා, මේකට ඕන පළ වර්ගයක් මං කියවනේ. අපි මේක සැරසිල්ලක් හැටියට අපි ලස්සන සැරසිල්ලක් දාමු. මොකද සාමාන්‍යයෙන් ඕනම දියක් මුලදී කිව්වනේ කෑම කියන එක කලාවක් කියලා. අපි ඉතින් කලාවටම තියෙන ලස්සන සැරසිල්ලක් මේකට එකතු කළා. අපි මේ මලත් එකතු කරමු. මේක ඔබතුමා මේ ගානේ. දැන් අංග සම්පූර්ණයි ග්‍රීන් රයිස් එක. දැන් ෂෙෆ් අපිට මේ බත භුක්ති විදිද්දි මේක රස බලද්දි මොනවත් එක්කද රස බලන්නේ? ඔව්, මේක ඇත්තටම අපි පෝෂ්‍යදායි විදියට තමයි හදලා තියෙන්නේ. ඇත්තටම මේක මොනවත් නැතුව කෑවත් පෝෂ්‍යදායි ගුණය කිසිම අඩුවක් නැහැ. මොකද ඔබල දැක්කනේ මොනවද අපි දැම්මේ කියලා. ඒකින්ද කැමති නම් මේක පුළුවන් ඇත්තටම මාළු වගේ දෙයක්. එහෙම නැත්නම් කුකුල් මාස් වගේ එකක්, එහෙම නැත්නම් ඕන මාස් එකක් එක්ක, එහෙම නැත්නම් පරිප්පු අල ඕනම දෙයක් එක්ක මේක රස බලන්න පුළුවන්. අපිට ගත වුණේ බොහොම පුංචි වෙලාවක් විතරයි. ඒ වගේම අපි පාවිතා කරේ ගෙදර තියෙන දේවල්. අපි වැය කළේ මේ වෙනුවෙන් බොහොම පුංචි මුදලක් විතරයි. හැබැයි ඉතින් පෝෂණ ගුණය නම් අති ඉහළයි. ග්‍රීන් රයිස් එක රස බලන්න මට අවස්ථාවක් තියෙනවා. මම හිතනවා ඔබටත් පුළුවන් ඔබේ පවුලේ පේස පුංචි දූපතුන් එක්ක ග්‍රීන් රයිස් එක ඉක්මනටම හදලා රස බලાવી කියලා. එහෙමනම් ඉතින් ග්‍රීන් ලේස් රීජන්සි හෝටල් පරිශ්‍රයේට සමුගන්න තමයි සූදානම් වෙන්නේ. අද දවසේ නුගතවෙන්නේ අපි ස්තුතිවන්ත වෙනවා මේ රසවත් ආහාරය සකස් කර ගැනීම වෙනුවෙන් අපිට උදව් කරපු ෂෙෆ් සුනේන්ද්‍ර ගාමිණී මහත්මයාට. සුබ දවසක් ඔබට. එසේ වේවා. එහෙමනම් ඉතින් තවත් රසවත් කෑමක් එක්ක නුගතවෙමින් යලිත් හමු වෙමු.